मल्किनी सत्यत्यहपतुं वरं प्रेमयेन सज्जायनीय सिंपतुल पिरिमदिन दयावर सेत्पेन पोदै අයිබුවන් ජයග්‍රහී සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ තේකක් බීලම ජීවිතේ හැම දවසක්ම ආරම්භ කරන්න අපි ආසියාතිකයෝ ලාංකිකයෝ හැටියට පුරුදු වෙලා ඉන්නවා හැබැයි තේ තුලින් ශ්‍රී ලංකාවේ ජයගත් තරුණ ව්‍යවසායකයෝ කොයිතරම් නම් ඉන්නවද ඔවුන් රටට ලෝකයට හඳුන්වා දෙන්න අද අපි මේ වැඩසටහන මේ පැය භාගෙ පිම්මක් කරගන්නවා මේ පිම්ම ව්‍යවසායකත්වයට නව මානයක් ශ්‍රීලංකාවේ විසිරී පැතිරී ඉන්න සුළු මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ව්‍යවසායකයන් යටතින් අපි වැඩසටහන් 36ක් ගෙන එනවා මේ ඒ වැඩසටහන් අතරේ 15 වෙනි වැඩසටහන අපි අද හඳුන්වා දෙන්නේ තරුණ ව්‍යවසායිකාවක් ඇය ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන තුලින් විශාල නමක් දිනාගෙන වර්තමානයේ තමන්ගේ ජීවිතයේ ඉදිරි පිම්මක් අරගෙන තියෙනවා සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ ව්‍යාපාරික කටයුතු අපි පිළිගන්නේ අද වැඩසටහනට පබසරා මනතුංග පබසරා අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා පබසරා සමනල ෆාම් ආයතනයේ වෙනුවෙන් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ තමා මේ සමනල ෆාම් පිහිටා තිබෙන්නේ ඉතින් අද පිම්ම ව්‍යවසායකත්වයේ නවමානයක් වැඩසටහන හා සම්බන්ධ වෙනවා තමන්ගේ ව්‍යවසායකත්ව කටයුතු සහ ව්‍යාපාරය පිළිබඳව අපිත් එක්ක තොරතුරු කතා බහ කරන්න දැන් මට දැනගන්න හම්බෙච්ච කාරණා ඔබ හරීම තරුණ කෙනෙක් වෙලා ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබන අතරතුරේදී ටිකක් ලොකු පියවරක් ලොකු පිම්මක් අරගෙන ව්‍යවසායිකාවක් හැටියට වැඩි දියුණු වෙමින් ඉන්නවා ඔබ මොකද හිතුවේ මේ අධ්‍යාපන කටයුතු කරන අතරේදී තමන් ව්‍යාපාරයක් උත්ආරම්භ කරනවා වර්තමානයේදී යම් කිසි තැනකට ඇවිල්ලක් තියෙනවා ඇයි මේ වගේ තීරණයක් ගන්න හිතුවේ ඔව් ඇත්තටම මම විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ කරන්න කලින් තමයි මගේ අදහසක් තිබුණේ කවදාහරි ව්‍යවසායිකාවක් වෙනවා මගෙම දෙයක් කරනවා කියන එක. එතකොට මම විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්නෙත් මේ අදහස ඔළුවේ තියාගෙන. එතන මම අධ්‍යයන කටයුතු කරනකොටත් ඒ ඉගෙන ගන්න විෂය කරුණුත් එක්ක හැම වෙලෙම සම්බන්ධ කරන්න බැලුවා. කොහොමද මං බිස්නස් එකක් දැන් මේ අගේකතු කළ තේ නිෂ්පාදන ආශිත යම් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක මගේ ඔළුව තියනවානේ. එතකොට ඒකත් එක්ක කොහොමද හැම වෙලෙම මං ඉගෙන ගන්න දේ එකතු කරගන්නේ? කොහොමද මම ඉගෙන ගන්න දේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නේ කියන එක තමයි මං හැම වෙලෙම හිතුවේ. ඉතින් ඒකත් එක්ක අධ්‍යයන කටයුතු අධ්‍යයන සිය සම්පූර්ණයෙන්ම අධ්‍යයන කටයුතු මගේ ව්‍යාපාරය මූලික කරගෙනමින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් මං හැම වෙලෙම උත්සාහ කරා කොහොමද මම ඉගෙන ගන්න දේවල් මේ තේකට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒක ලොකු රුකුලක් වුණා ව්‍යාපාරයේ ඉදිරිය සඳහා. ඉතින් ඒ විදිහට දැන් මම ඕවෙලස විශ්වවිද්‍යාලයේ අවසාන වසර ඉගෙන ලබනවා අපනාන කෘෂිකර්මය පාඨමාලාව තමයි හදාරන්නේ. එතකොට මම මගේ පළවෙනි අවුරුදු දෙක තුළ අධ්‍යයන කටයුතු කරමින් මම මේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාගත් එක තමයි කරේ. ලයිබ්‍රරියකට ගිහිල්ලා ඊට පස්සේ ලෙක්චරර්ස් වගේ කරුණු අහලා සමහර මං හදපු ප්‍රොඩක්ට්ස් ගිහිල්ලා ලැබ් වල මේ ටෙස්ට් කරලා ඉතින් මං ඒ අවුරුදු දෙක පාවිච්චි කරා මේකට මේ බේසික් එක දාගන්න. ඊට පස්සේ දෙවැනි වසර අවසානයේදී මම හිතුවා කොරෝනා නිවාඩුවත් ආවනේ. එතකොට ඔන්ලයින් ලෙක්චර්ස් යන්නේ. එතකොට ගෙදර මට ඕන තරම් වෙලාව තියෙනවා. මං හිතා මේක තමයි හොඳම අවස්ථාව මේක පටන් ගන්න. මොකද හැමදාම හිත හිතා ඉඳලා හරියන්න කවදරි පටන් ගන්න ඕනේ. ඒ හින්දා කොරෝනා නිවාඩුවත් එක්ක මම මේ ව්‍යාපාරය පටන් ගන්නවා. එහෙම පටන් ගත්ත ව්‍යාපාරය දැනට මං හිතනවා අවුරුද්දකටත් අඩු කාලයක් මම මගේ නිෂ්පාදන එළියට දාලා. ඉතින් ඒ ආපු ගමන ඉතාම සාර්ථකව මම ඇවිල්ලා තියෙනවා සහ තවදුරටත් ඉදිරියට යන්න තියෙනවා. ඉතින් අධ්‍යයන කටයුතු එක කරන එක ලේසි නෑ. නමුත් මං හිතනවා මං ඒ අභියෝගේ ජය ගනිමින් ඉන්නා කියලා. කවුද මේ වගේ දෙයක් ආරම්භ කරද්දී හෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් ඉඳන් මග පෙන්වීම කරලා වට මේ කරන්න පුළුවන් අපි උදව් කරන්නම් ඉස්සරහට යන්න කියලා. කවුද ඒ වගේ උදව් කරේ? ඔව් ඇත්තටම මගේ අප්පච්චි තමයි මේ අරමු මේ කියන කන්සෙප්ට් එකේ ආරම්භකයා. ඇත්තටම අප්පච්චිගේ තේවත්තත් එක්ක මේ ෆැක්ටරි එක හදන්න බිල්ඩින් එක පවා අප්පච්චි හදලා තිබුණේ. අප්පච්චිගේ හිණයක් තමයි කවදා හරි තේ ෆැක්ටරියක් මම පොඩියට හරි ගෙදර හදනවා කියන එක.
ඉතින් මගේ ඔළුවෙත් ඒක තිබ්බා මොකද අපච්චි බිල්ඩින් එක පෙන්නලා තේවත්ත පෙන්නලා හැමදාක්ම අපිට කියලා තිබුණේ මාත් එක්ක තමයි මගේ අක්කලා දෙන්නෙක් ඉන්නවා ඉතින් අපි ඉගෙනගත්ත දේවලුත් එක්ක අපි හිතුවා අපි කවදාහරි අපච්චිගේ මේ හීන හැබෑ කරන්න ඕනි කියලා ඒත් එක්ක අපච්චි තමයි ඇත්තටම කිව්වත් මේ මගේ මේක පටන් ගන්න මට උදව් කරේ මගේ අම්මත් එක්ක දෙන්නම එකතුලා තේවත්ත හදලා ඉතින් අපච්චි අම්මයි තමයි මං කියන්න ඕනේ මේකේ මූල ආරම්භක පිරිස මම හිතන්නේ ආඩම්බරේ හිතෙන දෙමව්පියෝ වෙන්නේ නැති මේ වෙලාවේ ඉන්නේ අපිව බලාගෙන ඔබේ ඉතින් අපි කැමති ඔබේ දැන් නිෂ්පාදන ආයතනෙට දැන් පොඩ්ඩක් යන්න ගමන් කරලා ගිහිල්ලා බලන්න මොකද අපි මෙහෙම කතා කළාට මේ පොඩි කෙල්ල කරපු ලොකු වැඩේ මොකද්ද කියලා ඔබ බොහෝම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඇති නරඹන්න බලාපොරොත්තු වෙයි ඔබේ සහෝදරිය අපිට හම්බුණා එතන ගියාම ඇයිගේ නමත් අපි මතක් කරමු මගේ අක්කි භාග්‍යවනතුංග දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙලා හොඳයි භාග්‍යත් අපිට ගොඩක් විස්තර කිව්වා මේ ගෙදර ගියාම මෙන්න මෙහෙමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ කියලා බලලා ඉන්නකෝ මේ සමනල ෆාම් ආයතනය මේ අය කරලා තියෙන ලොකු වැඩේ ලොකු පිම්ම මොකද්ද කියලා ඔබට බලන්න පුළුවන්. අපේ ව්‍යාපාරයේ ඇතුළතදී අපේ නිෂ්පාදන කීපයක් විකුණනවා. ඒ ප්‍රධානම නිෂ්පාදනය තමයි බ්ලූමින් ටී ෆ්ලවර් කියන නිෂ්පාදනය. ඒ වගේම ග්‍රීන් ටී හදනවා, සිල්ලර් ටිප් එක හදනවා. ඒ වගේම තමයි ගෝල්ඩන් ටිප් කියන නිෂ්පාදන අපි වෙළඳපොළට නිකුත් කරන ලබනවා. මේ සඳහා ගොඩක්ම මගේ නැගණියට උදව් කරන්නේ මගේ පියා, ඒ වගේම මගේ ලොකු වැඩිමල් සහෝදරිය මගේ අක්කා. ඇය ඌවලස විශ්වවිද්‍යාලයේ තේ තාක්ෂණ වේදියේ සම්බන්ධයෙන් උපාධිධාරිණියක්. ඇයගේ තියෙන දැනුම ගොඩක් ඉවහල් වෙනවා මගේ නංගිට මේ ව්‍යාපාරය කරගෙන යෑම සඳහා. ඒ වගේම තමයි අපිට ගොඩක්ම උදව් කරන ලබන කෙෂරිස් ආයතනය. ඒ ආයතනයේ මූල්‍යමය සහ අපේ නිෂ්පාදනය අපේ බිස්නස් එක කොහොමද ඩිවලොප් කරගන්නේ කියලා ඒ කට්ටිය අපිට නිරන්තරයෙන් දැනුම ලබා දෙනවා. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මගේ නැගණිය මේ ව්‍යාපාරය සිදු කරන ලබන්නේ. මටත් පුළුවන් ආකාරයට මම මගේ නංගිට සහයෝගය දක්වනවා. මගේ නැගණිය මේ වෙනකොට සිව්වනි වසරේ අධ්‍යාපන කටයුතු කරමින් සිටින අතරතුර තමයි මේ ව්‍යාපාරය සිදු කරන ලබන්නේ. ඒ අතරතුරේදී ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හදාරනකොට එයාට මේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම සඳහා මගේ පියා, මම සහ මගේ වැඩිමහල් අක්කා ඒ සඳහා සහයෝගය ලබා දෙනවා ඇයට. ඒ වගේම තමයි අපේ ව්‍යාපාරයේ නිෂ්පාදන අපි දැනට තරුපන්තියේ හෝටල් කිහිපයක් සඳහා යොමු කරනු ලබනවා. එහිදී ඔවුන් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ අපේ ගුණාත්මක භාවය. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි පිරිසිදු ආකාරයෙන් උපරිම ආකාරයෙන් අපේ නිෂ්පාදන සඳහා යොමු වෙලා තියෙනවා. අපේ නිෂ්පාදනයේ දින වටිනාකම තමයි අපි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකර අපි නිෂ්පාදනය සිදු කරන ලබන්නේ අපේ අත් දෙකින්. අපි හෑන්ඩ්මේඩ් ටී කියන අවස්ථාවට සහ කාබනික නිෂ්පාදන විදිහට තමයි අපේ වෙළඳපොළට නිකුත් කරන ලබන්නේ. ගොඩක්ම පාවිච්චි කරන ලබන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්. අපි පාවිච්චි පොලිතින් ඒ වගේ දේවල් පැහැර කරලා අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ පරිසරයත් සමග දැල් කූඩ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පන් වට්ටි පාවිච්චි කරනවා. මේ සඳහා ගොඩක්ම අපි එහෙදී අපේ තේදළු නෙලාගෙන අපේ නිෂ්පාදන සිදු කරන ලබන ස්ථානයට අරගෙන ගිහිල්ලා ක්‍රියාවලින් කිහිපයක් යටතේ අපේ නිෂ්පාදන සකසන ලබනවා. එහිදී ප්‍රධානම එක තමයි බ්ලූමින් ටී ෆ්ලවර් කියන එක අපේ ප්‍රධානම නිෂ්පාදනය. මෙම නිෂ්පාදනය කිරීම සඳහා වැය වෙන පිරිවැය ඒ වගේම ශ්‍රමය වැඩි. ඒ නිසා මේ මිලනිත් වැඩි. අපි මේක කරන්නේ කාබනික තේවගාව පිළියෙට. අපි දැන් අවුරුද්දක් විතර යන මේ ව්‍යාපාරේ පටන් ගන්න අපි සම්පූර්ණ අපේ තේවත්තේ දළු තාම අපිට මේ නිෂ්පාදනය කරන්න තත්ත්වයක් නැහැ. අපි නොඹ දිනකින් අවශ්‍ය යන්ත්‍ර සූත්‍රය අරගෙන අපේ වත්තෙන් අක්කර 8ක් තේවත්ත ඒ තේවත්තෙන් නෙලා ගන්න තේ දළු ටික ඉස්සිල්ලා ඒ විදිහට මැෂින් ටික හදාගෙන අපි පිට ගොවි මාතුරුන්ගෙන් තේ දළු අරගෙන
නිෂ්පාදනය කරලා අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්ම ව්‍යවසායකත්වයට නව මානයක් සමගින් ඔබ රැඳෙන්නේ දැන් පවසරා අපි දැක්කා ඔබේ නිෂ්පාදන ආයතනය ඔබේ පියා මංගිතන් ඉති පියා සහ අක්කා තමා මේ අපිත් එක්ක විස්තර කතා බහ කළේ වෙනසටහනේ දැන් හැබැයි පවසරා මට අහන්න තියෙන ඔබේ ලංකාවේ තේ ගොඩාක් තියෙනවා ශ්‍රී ලංකාවේ තේ ඕනතනක ජනප්‍රියයි තේ නිෂ්පාදනය කරන අය බොහෝ පිරිසක් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න ඔබේ ප්‍රදේශෙත් ඉන්නවා හැබැයි දැන් ඔයගලන්ගේ ප්‍රොඩක්ට් එක ඔයගලන්ගේ නිෂ්පාදනයේ මොකද්ද වෙනස කියන්නේ දැන් මාකට් එකට දානවා නම් මෙන්න මේ වෙනස අපේ නිෂ්පාදනයේ තියෙනවා කියලා මොකද්ද ඔයාලට විශේෂයෙන් කියන්න පුළුවන් ඒක. ඇත්තටම මටත් ඕක තමයි මුලින්ම තිබ්බ ප්‍රශ්නේ. මෙච්චර ලොකු තේ සම්බන්ධ සන්නාම දිනාගත්ත ව්‍යාපාරත් එක තමයි මට තරඟ කරන්න වෙන්නේ. මම මේ මාකට් එකට ආවම කියන ප්‍රශ්න තමයි මට මුලින්ම තිබුණේ. එතකොට මං හිතුවා කොහොමද මට මේගොල්ලත් එක්ක තරඟ කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද මට තියෙන රිසෝර්සස් එක්ක කියලා. එතනදී මම මට හම්බෙනවා මේ ඩිසයින් ටී කියන කන්සෙප්ට් එක. ඇත්තටම ඩිසයින් ටී කියලා කියන්නේ එක්තරා විදිහක අගේ එකතු කරපු තේ නිෂ්පාදන. එතකොට ඒ තේ නිෂ්පාදන වලට විදේශයේ ලොකු ඉල්ලුමක් පවතිනවා විදේශිකයන්ගේ දේශීය ඉල්ලුමට වැඩිය. එතකොට මම අඳුරගන්නේ ඒ ඩිසයින් ටී හදන්න පුළුවන් කැපැසිටි එක මට තියෙනවා. එහෙම කැපැසිටි එකක් තියෙනවා වගේම ලොකු ඉල්ලුමකුත් තියෙනවා නම් ඇයි මං සාමාන්‍ය තේ නිෂ්පාදනය කර කර ඉන්නේ මේ වගේ අලුත් දෙයකට යන්නේ නැතුව කියලා. එතකොට ඒ ඔසේ තමයි මම මේ බ්ලූමින් ටී කියන තේ වර්ගයේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඇත්තට මේක විශේෂ තේ ක්ලෝනේකින් හදන සිල්ව ටිප්ස් කියන ඒ අපි සාමාන්‍යයෙන් කියන්නේ වයිට් ටී කියලා. ඒ වයිට් ටී හදන්නේ සිල්ව ටිප්ස් කියන විශේෂිත තේ ක්ලෝනේ පාවිච්චි කරලා. එතකොට ඒ තේ ක්ලෝන් එක හැමෝ ගාවම නැහැ. නමුත් ආසනාවකට අපේ ගාව තියෙනවා. ඉතින් මං හිතුවා ඒ තේ ක්ලෝන් එක පාවිච්චි කළා තමයි මම මොකක් හරි අලුතෙන් දෙයක් කරන්න ඕනි කියලා. මගේ තේ නිෂ්පාදන වල විශේෂත්වය තමයි සාමාන්‍ය තේ එකක තියෙන රසට වැඩිය අගයක් අලංකාරයක් එකතු කරලා අලුත්ම තේ සන්නාමයක් විදිහට පාරිභෝගිකයන් අතරට යන එක. ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මගේ නිෂ්පාදන සිද්ධ වෙනවා. ඔබ කිව්ව ගුණාත්මක භාවය ගැන මොකද්ද ප්‍රධාන වශයෙන් කරන්නේ ගුණාත්මක භාවය රැක ගන්න මොන වගේ දේවල්ද? ඇත්තටම प्रधान वशे अभी बलोने हाइजीनिक कंडीशन इतकोट अभी ओणम आहारे संबंध निष्पादने बलोन पीरीशुदुकम की अभी पुलवंतर उपरी कराट अभी उपकरण विद्या ज्ञाने अपे पारिभोगी अंत कुहमद उपरी पीरीशुदाव की सन्दा अभी तत्सहति गोने दिन ते सन्दा तत्सहति सन्द इम कलतीनवा ये अदाल वटपिट सकसमीन सिटी नीद असल මොකද අපිට කරන්න තියෙන එකම දේ තමයි තත්සහතිකයක් ලබාගෙන පාරිභෝගිකයන්ට ඒ තත්සහතිකයේ ඔස්සේ අපේ නිෂ්පාදන ගුණාත්මකභාවය ඉදිරිපත් කරන එක. හොඳයි බොහොම හොඳ අදහස් ටිකක් ඔබෙන් ලැබුණේ අපි වෙලාවත් බලලා ඇවිල්ලා නැවතත් වැඩසටහනක එකතු වෙමු. හොඳයි දැන් ඔබ කිව්වා දැන් යම් ප්‍රමාණයකින් යම් මට්ටමකින් දැන් ව්‍යාපාරේ තියෙනවා. හැබැයි මේ සඳහා යම් කිසි මූල්‍ය ආයෝජනයක් ඒ වගේම බාහිර පාර්ශවයකකින් ලැබෙනා වූ සහයෝගයක් වැදගත් වෙනවා ව්‍යාපාරික ඊළඟ පිම්ම පයින්න. එතන කොහොමද දැන් වෙන්නේ ඉස්සරහට? ඇත්තටම මම මේ වෙලාවේ කියන්න ඕනේ මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්න හිටියේ යුනිවර්සිටි අවුට් වෙලා මේ කරිය එකක් විදිහට මම මේක පටන් ගන්නවා කියලා තමයි හිතුවේ. නමුත් මම දැන් මං කියවනේ මට කාලය තිබුණා මේ සඳහා මේ දැන් පටන් ගන්න ඕනේ කාලේ හරි කියලා මට හිතුණා කියලා. එතකොට මට හම් වෙනවා ක්‍රෙෂරිස් ආයතනය. ක්‍රෙෂරිස් ආයතනය ඔසේ යුරෝපානු සංගමයේ එන්ටර්ප්‍රයිස් කියන ප්‍රොජෙක්ට් එක හරහා සුලහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ග්‍රාන්ට්ස් දුන්නා. ඉතින් මමත් ඒක ග්‍රාන්ට් එකක් ඇප්ලයි කරා. මට ලැබුණා ඒ ග්‍රාන්ට් එක. ඒ ඔසේ ඇත්තටම මෙහෙම දෙයක් පටන් ගන්නකොට ඉස්සලාම අපිට ඕනි වෙන්නේ ෆයිනෑන්ෂල් සපෝට් එකක්නේ. ඉතින් මම ක්‍රෙෂරිස් එක හරහා ඒ සපෝට් එක අරගෙන මේ කියන ව්‍යාපාරය ආරම්භ කරා. ඉතින් ආරම්භ කරගෙන යනකොට උදව් කරන්න කට්ටිය ගොඩක් එකතු වෙනවා. එතකම අපි ව්‍යාපාරය ආරම්භ කරනකොට අපිට යම්කිසි මුදලක් ලැබෙනවා. ඒ ඔස්සේ අපි ඉදිරි සැලසුම් සිද්ධ කරගන්නවා. ඒ ලැබෙන මුදල කොහොමද ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අපි පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ ඔස්සේ මනා මූල්‍යමය කළමනාකරණයකින් යුතුව ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනවා.
හොඳයි මේ කලමනාකරණය සහ මේ තරුණ උදවියගේ තියෙන දක්ෂතාවය සහ ගෙදර පරිසරයෙන් ලැබෙන සහයෝගයත් එක්ක අපි නැවතත් යමු මේ ෆාම් එකේ වැඩ කොහොමද වෙන්නේ එතකොට ඔවුන්ගේ ඉදිරි කටයුතු කොයි වගේද වැඩ කරන අය කොයි වගේද ඔවුන් සමාජයට කරන්න අවශ්‍ය සේවය කොයි වගේද අපි පොඩ්ඩක් අර බලමු නැවත ब्लूमिंग टी फ्लवर सकसीम सन्दा अभी युद्धागन लाने विशेषित ते क्लोनिया अपे टी आर ई विस्साई हतलिस्तुन के विशेषित ते क्लोने अपे निवसे अभी वगा कर लीन एन तम अभी तेदल नेलागन अपे निष्पादने सिधुगन लाने यदि ए पवने वेलला अभी एक तीर सह दंड इतरवेंड दलुटिक कड़ला इवत्ल तम अभी मल सकसाने तम अभी प्रधानमंत्री निष्पादने तरह ग्रीन टी निष्पादने लभन ग्रीन टी सकसमें अपेम वत्ते नागा ते दलुली तिपेक सह एक कोलया नेलातीन ते दल कड़ अरगेन अभी वाष्पे तांबन अभी स्टीम करना एक नेलपुगम तम अभी स्टीम कराने मुखद हिम नेता काट पिपिन निशा अभी स्टीम कल अभी कुलगट दाला ए अपे अत्वली अपे प्रोसेसिंग प्रोसेसिंग करना अभी एक रोल करना ए रोल कर लिवेला अपे अपे रेक्ट दाला दवा तुना पवने वेलन लभना एहिंग एक अभी ग्रीन टी निष्पादने करना ईलंग निष्पादने तम सिल्ल टीप सील टिप निष्पादने की सदा आप विशेषित ते क्लोने टीआरआई विस्साई हतलिस्तुन कें ते क्लोने ते दल्ले तीरय पमन अभी पावचिगन लबाने ये तीरय अभी खड़ला ए पवने वेलला सील टिप निर्माणीगन लबन एवगेम तम सील टिप कि तव निष्पादने करना गोल्डन टिप की दिगराने अभी निष्पादने करपू सील टिप तद कहाट अभी बोन तद कहाट भाजने कट एरगन हदला अभी निवेन्न तीन ये निवेन्न तिब भाजने सील टिप टिक पोंगवल पैक एट पास एक एरगन पवने वेलनवा ये निष्पादने अभी हाँ गोल्डन टिप की इट अमतर वंगड़ी पेको निष्पादने करना ये सद अभी हरत तेन इलागन ये वंगड़ी कोटल तम पवने वेलला तमें अभी निष्पादने लें तम अभी प्रधानमंत्री निष्पादने वे अपे अनागत बलापुर विधेयर कथागरते हेम अभी प्रधानम बलापुर तम अपे निष्पादन अपनायने किरीम विदेशीय विलंदपोलट अपे अपनायने योम किरीम यदि अभी मे दिन वलदी ये सन्दा अवश्य साहतिक पत्र आवश्यक साहतिक पत्र सकसीन कड़ी सिधुकर मीन पवती नवागेम अभी दनट करण लबाने अपे निवसे दिन तेवत्ंग गन्ना तेदलुवलिंग अपे निष्पादने किरीम अपे बलपुर अपे निष्पादने वैडिकरगन्ना गमन्म ग्रामीय आर्थिके नगा सिटुवीम सदा ग्रामीय वशेन तेवगा करुवन्गिन तेदलु मिलदी गन्न एहिदी अपे बलपुर फार्म ग्रूप एकक हदन्न मे ग्रूप एक हरहा ग्रामीय आर्थिके नगा सिटुवीमट अपे बलपुर अपे निष्पादने इदिरियेदी ओबट सुपरमार्केट वलिन लबा गैनीम हेकिया वक्ति अभी ये सन्दा तड़कट तो मे दिन वाले सिधुगर मीन पवती नवा
අපි පිනිවෙන විවසායකත්වයට නව මානයක් අරගෙන අවිලා තියෙන සමනල ෆාම් තේ නිෂ්පාදන ගැන මම හිතන්නේ මේ වීඩියෝ එක බැලුවම ඔබ බොහෝ දෙනෙක් දැන් වැඩසටහනත් එක්ක උනන්දු වෙනවා ඇති මේ නිෂ්පාදන පිළිබඳව කල්ුත් මම හිතන්නේ ඔබ සහෝදරිය සදහන් කළා කොහෙන්ද නිෂ්පාදන අපේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන්ට ගන්න පුළුවන් කියලා මම හිතන්නේ දිවිනි සුපිරි වෙනසල් වලින් ගන්න පුළුවන් නේ සුපිරි වෙනසල් දැන් පවතිනවා ගන්න පුළුවන් හොඳයි ඔබෙන් අදහසක් දැනගන්න කැමැත්තෙන් ඇති ඔබ තරුණ විවසායකාවක් හැටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්ක හොඳ ව්‍යාපාරයකට දැන් යොමු වෙලා ඉන්නවා ඒක ගොඩක් හොඳ දෙයක් අධ්‍යාපන කටයුතු වලින් නිරත වෙලා ඉදිට මේ වගේ දෙයකට යොමු වීම මේ වගේ ඉස්සරහට ඉදිරියට එන්න ඉන්න තරුණ විවසායකව සහ තරුණ අධ්‍යාපනය ලබන සිසු සිසුවිය ගොඩ දිනෙක ඇති ඔබ මොකද උන්ට දෙන පණිවිඩය ඇත්තට මේකේ පළවෙනි දේ එන්නේ අපිට අදහසනේ අදහස ව්‍යාපාරයක් දක්වා ගොඩනගන්න ඒක ඇත්තම ලොකු අභියෝගයක් ලොකු රිස්ක් එකක් අපි රිස්ක් එක ගන්න බය වෙන්න හොඳ නැහැ හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ ඒ වගේම තමයි දීර්ඝකාලීන සැලැස්මක් තියෙන්න ඕනේ දීර්ඝක අපි අවුරුදු 5කින් අවුරුදු 10කින් ව්‍යාපාරයේ කොතනටද තියෙන්න ඕනේ කියලා සිහින දකින්න ඕනේ ඒ සිහිනයට සැලසුම් හදාගෙන ඒ සිහිනයට වැඩ කරන්න ඕනේ එතකොට මං හිතනවා සාර්ථක ව්‍යවසායකයන් මේ රටට ගොඩක් බිහි වෙයි ඕනතරම් ලස්සන අදහස් තියෙන මිනිස් රටේ ඉන්නවා ඒක බාණ්ඩ නිෂ්පාදනයක් වෙන්න පුළුවන් සේවාවක් වෙන්න පුළුවන් ඕනම දෙයක් නිසි සැලසුමකට අනුව ඉහළ ප්‍රමිතියකින් යුක්තව හැම වෙලෙම හිතන්න ඕනේ මේක කොහොමද ලෝකෙට විතරක් ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම යන්නේ කොහොමද මගේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කියන එක හිතන්න ඕනේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න ඒක හොඳ අදහසක් ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න ඉදිරි අනාගත සිහිනය සැලසුම කොයි වගේද මේ ව්‍යාපාරයත් එක්ක ඇත්තටම මගේ තාමත් මම මගේ ව්‍යාපාරයේ හරියටම පටන්ගෙන නැහැ. මොකද මට ඕනි දේ තාමත් මගේ ව්‍යාපාරය තුලින් ආවේ නැහැ කියලා මං හිතනවා. මොකද මට ඕනේ සීරෝ කාබන් ටී එකක් ලෝකයට දෙන්න. සීරෝ කාබන් ටී කියන එක ඇත්තටම ලංකාවේ දැනට සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙටත් අලුත් කන්සෙප්ට් එකක්. මට ඕනේ ලංකාවේ සිලොන් ටී කියන බ්‍රෑන්ඩ් එක සීරෝ කාබන් සිලොන් ටී එකක් විදිහට ලෝකයට අරගෙන යන්න. මොකද දැන් ගොඩක් මිනිස්සු පුරුදු වෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයකට යන්න දැන් කෙමෙන් කෙමෙන් පෙළඹෙනවා මේ සියලුම වසංගත තත්ත්ව සහ සියලුම දේවල් එක්ක මේ කාබනික එහෙම නැත්නම් හෑන්ඩ්මේඩ් ඒ වගේම මේ සෞඛ්‍ය ආරක්ෂිත කියන දේවල් වලට යන්න පුරුදු වෙනවා මිනිස්සු ගොඩක්. ඉතින් අපි සමනල ෆාම් අපි ඇත්තරම ටාගට් කරන්නේ එතන ලෝකෙ මිනිස්සුන්ට ඕනි දේ මොකද්ද? ඒක තමයි අපි දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මගේ ව්‍යාපාරය තුළින් සියල්ලන්ගේම සහයෝගය ඇතිව මට මේ සීරෝ කාබන් ටී එක තව අවුරුදු කීපයක් යයි මට හදන්න. නමුත් අනිවාර්යෙන් හදලා ලෝකයට සිලොන් ටී බ්‍රෑන්ඩ් එක අලුත් රසකින් අලුත් නමකින් ඉදිරියට අරන් යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම හිතන්නේ ඔබ කලුත් සඳහන් කරා මේ ලංකාවේ තියෙන වර්තමානයේ තරුපන්ති හෝටල් වලින් බොහෝ ඉල්ලුමක් විදේශිකයන්ටත් මේ නිෂ්පාදනය පිළිබඳව ඔවුන්ගෙන් තියෙනවා කියන එක. ඉතින් දැන් මේ ඉන්න පිරිස අපිව බලාගෙන ඉන්න උදවිය සමහරට ඉන්න පුළුවන් මේ අතර ආයෝජකයෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ වෙළඳසැල් කරන අය ඉන්නවා වෙන්න පුළුවන්. ඔවුන් ඔබට ඔබ ආයතනය සම්බන්ධ කරගෙන සමනල ෆාම් එක සම්බන්ධ කරගෙන ඒ ගැන සාකච්ඡා කරන්න කතා කරන්න ඉදිරියේ යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි කොහොමද ඔවුන්ට ආරාධනා කරන්නේ? මගේ දුරකථන අංකය 071 කයි 92 18 758 ඊතපැල් ලිපිනේ ඔස්සේත් සම්බන්ධ වෙන්න පුළුවන් farms.samanala@gmail.com ඔය කියන ඕනෑම මාර්ගයක් ඔස්සේ අපේ සම්බන්ධ කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන්න පුළුවන්. මම දුරකථන අංකය නැවතත් මතක් කරනවා ඔබට 3320 දුරකථන අංකයේ සමනල ෆාම් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට 0719218758 0719218758 කියන අංකෙන් ඔවුන්ට කතා බහ කරලා ඔබට දුරකථනින් සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් පවසරා මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන කිහිප දෙනෙක් කවුරු හරි ඉන්නවද මේ ලැබුණ අවස්ථාවත් එක්ක? අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනේ. එහෙම නැත්තම් මං කරන ලොකු අඩුපාඩුවක්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ෆැමිලි එකට සහ මගේ වර්කින් ටීම් එකට. මොකද ඒගොල්ලන් නැත්තම් මට බෑ මෙච්චර දුරක් එන තනියම මේ වැඩේ කරන්න බෑ. ඊට පස්සේ මම මුලින්ම ඇත්තටම මං කියන්න ඕනේ මගේ අම්මා අප්පච්චි සහ මගේ අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ වැඩ කරන ටීම් එක ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි මෙච්චර කල් මට සපෝට් කරලා ඉදිරියටත් ඔහොමම මට
අපි ඔක්කොම එක තැලා ඇඩ් කරමු ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ක්‍රිෂිරිස ආයතනයට යුරෝපානු සංගමයේ එන්ටර්ප්‍රයිස් ප්‍රොජෙක්ට් එක හරහා ඔවුන් බලාපොරොත්තු වෙනත් ඇත්තටම නිකම්ම ව්‍යවසායකයන් නෙවෙයි ලෝකයට යන්න පුළුවන් ලෝකයක් දිරන්න පුළුවන් ව්‍යවසායකයන් රටට නිර්මාණය කිරීම මම හිතනවා ඔවුන් සාර්ථකයි කියලා ඒ වගේම මගේ විශ්වවිද්‍යාලය ආදරෙන් මතක් කරන්න ඕනේ ඌවැලස විශ්වවිද්‍යාලය සහ ආචාර්ය මණ්ඩලය මට උදව් කරන සියලුම දෙනා බොහොම ස්තුතියි මෙච්චර දුර මාව රැගෙන ආවට ඉදිරියටත් අපි එකට වැඩ කරමු බොහොම ස්තුතියි හොඳයි අපි අද වැඩසටහන නිමා කරන්නේ ඔබ පිළිබඳ අනාගත සිහිනයක් අපි දකිමින් ඔබ ප්‍රකට ව්‍යාපාරිකාවක් වෙලා මේ වගේම වැඩසටහනකදී ලොකු සම්මාන ගොඩක් එක්ක අපිට මෙතනදී කතා කරන්න නැවතත් මට ඉන්ටර්වයුව කරන්න බෝ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආදර හිතවතුනි පබසරාක් දෙන පණිවිඩය පොඩියට හිතන්න නෑ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න පබසරා බෙවෙනි ස්තුතිය අපත් එක්ක සම්බන්ධ වුණාට මේ පිම්ම විවසාකත්වට නව මානයක්